කියවා. මිනිසුන් සහිත තවත් යානයක් සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට චීනය අද සමත් වුණා. සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න, ජින්සොමෙන්. ගෝබිකාන්තාරයේ ආසන්නයේ පිහිටුවා ඇති ජියක් වෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙලෙස ගමන් ආරම්භ කළේ ෂෙන්චු 19 යානයයි. ඒ යටතේ ගගනගාමින් තිදෙනෙක් අභ්‍යවකාශයේ බලා ගමන් කළ අතර ඊට චීනයේ පළමු අභ්‍යවකාශ ඉංජිනේරුවරිය මෙන්ම ලාබාලතම ගගනගාමියෙක් දයයි. ප්‍රවීණ ගගනගාමියෙක් වන කායි සූචෝ, තරුණ ගගනගාමී සහ කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරු සොම්ලින් ඩොංගදරගත් යානය මෙලෙස ගමන ආරම්භ කළේ මේ වන විට ඉදිකිරමින් පවතින ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතයි. එරට වේලාවෙන් අද පෙරවරු 4:27ට යානය අභ්‍යවකාශ ගත කෙරුණේ ලොง මාර්ච් 2F රොකට්ටුව යොදා ගනිමින්. එන් මිනිත්තු 10කින් රොකට්ටුවෙන් වෙන් වූ යානය එහි නිසි කක්ෂය වෙත ළඟා වුණා. චීනය මෙතෙක් අභ්‍යවකාශගත කළ ලාබාලතම ගගනකාමී රැකත් යානය ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. ඔවුන් මාස 6ක කාලයක් ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පරීක්ෂණ සිදු කරමින් අභ්‍යවකාශ සක්මනේ නිරත වීමට නියමිතයි. එමගින් 2030 වසර වන විට සඳපතට මිනිසුන් යැවීමට චීනය ගන්නා උත්සාහයට සහයක් වනු ඇති බව චීන බලධාරීන්ගේ අපේක්ෂාව වනවා. චීනය සිදු කරන මිනිසුන් සහිත 33 වැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙය වන අතර ඉදිවෙමින් පවතින ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරන සිව්වැනි මෙහෙයුම After all levels, start your Australian university degree in just 8 months with ACVT's foundation program. Enrollments close on 21st October. Call 071-115-1234 for Colombo or 077-011-3223 for Kandy. Adha Derana YouTube Nalikawa. YouTube Adha Derana Denma subscribe karanna.